බුද්धං සරනංග්ඡමි දම්මං සරනංග්ඡමි සංගං සරනක්छමි दතියම්පි බුද්ධං සරනග්ඡමි දුතියම්පි දම්මං සරනංග්ඡමි දුතිියම්පි සංගහං සරනංගච්ඡමි තතියම්පි බුද්ධං සරණංගච්ඡමි තතියම්පි දම්මං සරනංගච්ඡමි තතියම්පි සංගහන් සරනංගච්ඡමි පානාතිපාතාවරමනිි සික්කාපදන් සමාධයාමි අදින්නදානාවරමනිි සික්කාපදං සමාධයාමි කාමිසු මිච්චාචාරාවරමනිි සිික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමනිි සික්කහාපදන් සමාධයාමි සුරාමතය මජ්්‍ය පමාද්ටහනාවරමනිි සික්කහාපදන් සමාධයාමී අප්පමාදේන සම්පාදේත සමන්තා චක්්‍රහවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තෝ, සග්ග මොක්හදන් දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුදදු් දස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු දස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුන් දස්ස උතුමු භාග්‍ය උතුන් වහන්සේට මාගේ උුතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමි, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටි නොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම් වූ භාග්‍ය වඋතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවුතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරනක් වේවා. ධර්මරත්න අධිෂ්ඨාන ශක්තිය පිළිසරනක් වේවා, සංගරත්නය අධිෂ්ඨාන ශක්තිය පිළිසරනක් වේවා. කෝටිලක්ෂයක් වැඩසිටින සිලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දෙනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්. තුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාසාසා හොරන සීලසවාරණ භික්ෂ ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාත්‍රෘ අතුරුගිරිය සදහම් අසුපොහහි අනුසාසක රාජකය පණ්ඩිත අවසරයි ගලිගමේ ඥානදීප නායක මාහිම් පාණන් වහන්සේ ප්‍රධාන පජනය මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නී අද දවසේදී කළම්බු ටෙලිවේශන් නාලිකාවස්සේ විකාශනය කරනු ලබන මෙත් සඳහම් විකාශයේ ධර්මානු ශාසනාවක් වෙනුවෙන් තමයි පින්ත් ඔබ හැමදිනාම සම්බන්ධ වෙලා තිබෙන්නේ. මේ ලෝකයේ ධානයක් දෙන්න පොළුවන්නන් එ ධානය අතර උතුම්ම උසස්මදාානය වන භාග්‍යවතුන් වහන්සේගේ උතුම්ූ ධර්මයක් ධානය කරන්නටයි පින්වත් හැම දෙෙනම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ. මේ ලෝක අපට ඕනෑම දෙයක් ඕනෑම කාලයක දෙන්න පුොළුවන් ආහාර දෙන්න පුළුවන් වස්තර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ආවාස තනල පූජා කරන්න පුළුවන් එවගේ... අවශ්‍ය කරන විධ විවිධ දේවල් අපට දන් දෙන්න පුළුවන් හැබැයි මේ උතුම් දුර්ලබ ධර්මදාානයක් කරන ලැබෙන්නේ බුද්දෝත්පාද කාලයක විතරයි. මේ බුද්ධෝත්පාද කාලයක කරන්න ලැබෙන දුර්ලබම දානය අද මේ පින්වත් හැම දෙනාම බොහෝම සැදැහැසිතිින් සිද්ධ කරන්නේ මහා පුුණ්්‍ය කර්මය ජීවිතයට කරගැනීම අවශ්‍යතාවයතියන නිසා භාග්‍ය වඋතුන් වහන්සේගේ මේ උතුම්මූ ධර්මයක් මේ බුද්ධ ශාසනයක දායාදයක් දානයක් ැටට දෙන ලැබීම එවැනි කටයවුත්තකට සම්බන්ධ වෙන්න ලැබීම මහිතන ඔබ කරලතින තවත් පුුණ්්‍ය කර්මයක තවත්විපාකයක් කියලා මොකද මේධර්දා මේ මොහොතේදී අපට මගහැරු නොතින් මේ ජීවිත අපට මේ ධර්මදානය කරගන්න බැරිවු නෝතින් අප අවස්ථාව මගහැරුනොතින් තවත් එක අන්තර්කල්පයක් බලාගෙනන්න වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි මේ ධර්මදාානයක් කරගන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේෙහි ධර්මදානය කියෙනෙක මගැහැරුණොතින් පිිතරට බලං ඉන්න සිද්ධ වෙනවා අන්තර කල්පේව දෙසේ පණහක් යන එක මහාකල්ප එකයි එවැනි මහාකල්ප එකයි බින්ඳුව එකසි අහත ලිහක්. එනම් මහාකල්ප අසංකයක් බලාගෙන ඉන සිද්ධ වෙනවා තවත් ධර්මදාානයක් අපට කරගන්න. එනම් ධර්මධානය ධානයන් අතර මේ ලෝකේ තියන උතුම්මධානය ධර්මදානයයි එ ධර්මදානයක් අපට කරගන්න අවස්ථාවක් ලැබීම මංකඇසිහිපත් කළේ ඔබ සංසාරය කරනු ලද වෙනත් පින්කමක තවත් පිනක් තියන්න ඕන මෙවෙනි පින්කමක් කරන්න. එන ඔබ සැබවිම්ම වාසනාවන්ත පින්වත් පිරිසක් හැටියට අද මේ වටිනාපින් කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා අදමා ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ කාලයේ ගොඩාක්දිනෙක් දැනුවත්තු හෝ නොදැනුවත්ව කරන අකුසල කර්මයක දරුණු විපාකටිකක් ඔබට පැහැදිලි කරලා දෙන්නට එ තමයි පසුගිය කාලේද අපි දැක්කා ලංකාවේ පුවත්පත්පලින් එවගේ මාධ්‍යන්තුලින් දැකපු එක්තරා සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේට අගහුරව කරමින් බුදුරජාණන් වහන්සට අපහස කරමින්, තු ඇතැම් පිරිසක් විවිධ වැරදි ක්‍රියාවන් වල නිරත වෙනවා. භාගයවුතුන් වහන්සේගේ ධර්මය විනාස කරන්න භාගයවුතුන් වහන්සේට අගහුරවයක් කරන්න ඔවුන් විශාල පෙළඹවීමට කටයුත්තු කරන සභාව්‍යපෙන් ුතු පි දක්කින. හිතව මනි මේ කරනාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් එ කරන පිරිස සම්පූර්ණයම නොවැලකුණත් සමහරවිටක දී එවැනි යම්මාකාරයකට නොදැනුවත් භහාවෙන් කරන කෙනෙක් ඉන්නවාන ඒකින් වලකන්න හරිකිි හිතාගෙන ම කල්පනා කරගත මේ කරුණ ටික ඔබට පැහැදිලි කරල දුන්නත් මේ කාලයේ වටිනම කියලා. ඒවන් අචින්තියා බුද්ධ බුද්ධ දහමා අචින්තයා බුදුරජාණන් වහන්සේගේ ගුණය පින්තුනි අචින්තයයි බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව කවදාවත් පින්ගතුනි හිතලවත් ඉවර කරන්න බ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතලවත් ඉවර කරන්නට බැරි අප්‍රමාණ ගොුණයන්ගෙන් මේ භාග්‍යවතුන් වහන්සේ පෝෂණය වෙලා ඉන්නේ. ධර්මය සඳහන් වෙනවා පින් තුන බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්න බෝධිසත්වයන් වහන්සේ නමත් ලෙසේ ඉඳගෙන සංසාරයේ අප්‍රමාන පාරමිතා පොරන්නට ඕන අපේ භාගයවතුන් වහන්සේ සංසාරය කොච්චර පාරමිතා පිරුවද කියල කියනවනං විසියාසංකය කල්පලක්ෂයක් පාරමිතා පිරවා අසංකය විස්සයි ත් ලක්ෂයක් පාරමිතා පිරුවා. මේ සුළුපටු ගණනක් නෙවෙයි සාමාන්‍යෙන් කෙනෙකුට තේරුම් කර ගන්නටවත් අපහසු ගණනක් තමයි විසි අසංකය කල්ප ලක්ෂයි කියල කියන්නේ. අති දීර්ඝ කාල පරාසයක් එ බුදු කෙනෙක් වෙන්න අමාරු බුදුවරු මේ ලෝකයේ දුර්ලබ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්තින්න සංසාරයේ ඒ බෝධිසත්වයන් වහන්සේ නමකට කරන්න තිෙන කැපකිරීම පින් තුනි සුළු පටුනේ අති විශාල කැපකිරීමක් කරන්න තියෙනවා. මේ මහා කැපකිරීම කරන්න, න්වහන්සේ අප්‍රමාණ වෙහෙසක් දරනවා. එතකොට බුද්ධත්ය ලබන්න උන්වහන්සේ කරපු කැපකිරීම පින්වතුනි සීම කරන්න බැහැ. පතු දිගනිකාය සඳහන් වෙනවා ලක්කන සූත්‍රය ලක්කන සූත්‍රයේ සඳහන් වෙනවා පිවතුනි බුදුජාණන් වහන්සේට ලැබිල තියෙනවා ලක්ෂණ තිස් දෙකක් අපේකටන දෙතිස්මහා පුරුස ලක්ෂණ කියලා මෙ දෙතිස්මහා පුරුසලක්ෂණ ලබන්න අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වරේ කැටියට කරපු පින්කම් පින්වතුනි කවදාවත් හිතලවත් නිම කරන්න බැහැ එ ලක්ෂණ තිස් දෙකම මේ වෙලාවේ සිහිපත් කරන්න තරන් කාලයක් නැතිවෙන්න පුළුවන් ම කිහිපයක් සඳහන් කරනවන ලක්ෂණ තිස් දෙක දෙතිස් මහා පුරුස ලක්ෂණවල තියන එක ලක්ෂණයක් තමයි සුප්පතිට්ටිත පාදෝ මනාපිහිටි පාදයක් ලැබිල තියෙනවා කෙන භාග්‍යවතුන් වහන්සේට තියෙනව පිරුණු පාදයක් පාදය පින්වතුනි මහපොලොවට තබනකොට අපිතුමුන් වහන්සේ පය තබන ැන ගල්කැටයත් තිබුණ කියලා ඒ ගල්කට අතුරු දහන් වෙනවා පය තබන කොටම අපිතු මහපොලොවේ කොයි හරි තැනක අඩිය තියෙනකොට එතන භූමිය පොඩ්ඩක් ස්සිලා තියෙනවා ඒ සුනු තැන පහතට යනවා අපි හිත උන්වහන්සේ පය තබන තැන පොඩි වලක් තියෙනවා ඒ වල පිරිල භූමිය සමමට්ටමක් බවට පත්වෙනවා ඒවගේ තමයි උන්වහන්සේ තබන තබන පියවරක්ගානේ මහපොලොේ මල් පිපෙනවා අපට හිතාගන්නවත් බෑ මේ වගේ දේවල් වෙනවාද කියලා උන්වහන්සේ කරපු පින්කම් දිහා දකිනකොටනම් එක නොවෙනවා කියරනම් හිතන්න බෑ මොනවද කරපු පින්කම්. ඔන්නඔයේ පිරුණු පාදය ලබන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්වරේ කැටියට කරපු පින්කම් තමයි දස පොන්යක් ක්‍රියාවන්ම පින්ගතුනි දස දානවස්තුූන්ම. දැඩි සමාධානයකින් කරලා තියෙනවා. වට මේ දැඩි සමාධානයකින් කරා කියන්නේ. කිසිම කනෙකුගේ වචනයක් හමුුවේ උන්වහන්සේ කරන පින්කම් කවදාවත් උන්වහන්සේ නතර කරලනේ. උන්වහන්සේ මොන අභියෝගියාවත් තමන් යම්කිසි දෙයක් පටන්ගත්තන ඒක කවදාවත් අවසංකරලනේ. ඒ තරං ඩැඩි වීරියකින් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ මහාපින්කම් සිද්ධ කරලා තියෙනවා. ඩැඩි වීරිය කොච්චරද කියලා කියනවනන් උන්වහන්සේ යමක් කරන්න ආරම්භ කළොත් ඒ ආරම්භ කරපු දේ කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. එ අරමුණ ඉටුවෙනකම් කරනවා. එකට උදාහරණයක් කිවෝතිං මතකති අපි කුඩාකාලය අහල තිබුණා ලේන්කුලියක බෝසතාණන් වහන් සිපදුනාම ලේන් පැටිය කූඩුව පිටින් ගහගෙන මහමුහුදට යනවා අපි පුංචි කාලය හපු කතාවක්කෝක මේ කතාවක සිද්ධයක් තමයිඒ බෝසතාාණන් වහන්සේ ලේන වෙලා ඉපදිලා හිටියේ බෝසතාණන් වහන්සේ අර ලේනකොලේ ඉඳගෙන තමන්ගේ වලිගෙන් මහමුහොදේ ජලඉවත් කරනවා. වලිගේ පොගවනවා මහමුහොදේ වතුර වලි නැවත ගොඩටඇවිල ගසනවා. දිනහතක් මේ ක්‍රියාව කරනකොට ශක්‍රදේවෙන් දරැවි ලාහනවා මොකද්දය කරන්නේ. ඉතින් කියනවා මගේ මේ පැටියා කූඩුව පිටි මහ මුහදට ගියා එ පැටිය ගොඩට ගන්න ඕනකමටමි මොහද ජලය අස්කරනවා කියලා. අපටත් හිතන මේ වගේ ක්‍රියාව දැක්කම මෝඩ ක්‍රියාව කියනේද. ඕකම හිතන සක්‍රදේවේන්ද්‍රියන්ට ශක්‍රදේවේන්ද්‍රියන් කියනවා මොන මෝඩ වැඩත්දය කරන්නේ ඕම කරලා කවදෝකිස් කරන්නද දේවෙලාවේ බුදුෂත්වන් වහන්සේකිවේ එකන ලේන කියනවා නුබවැනි කල්මැලියෙක් එක කතා කරන එකත් මට අලාභයක් අපි අර කියන්නේ සමහරඒ වගේ මිනිස්සු දැක්කම් අපි බැන ලලවනවන හෙම කියලා නුබවැනි මනුසක එක කතා කරන එකත් වැඩක් නැ බෝධිසත්වයන් වහන්සේගේ වීරය පෙන් අන්න එතනෑ එකගන සක්‍රදේෙන්දර නැවිල්ල කියනකොට මේක මෝඩ ක්‍රියාවක් කියලා ඒත් උන්වහන්සේගේ වැෑය මත් හැරිය නෑ උනන්සේ කිවීමකක්ද ඔබ වස ඔබ වැනි කම්මැල්ලි එක් එක කතා කරන එක මට පාඩුවක් මට දෑසට පේෙන් නැතිවෙෙන යන්න කිවා. ඒ තරම් වීරයක් බෝධෂත්වෙන්න් වහන්සට තිබුණා තව කතාවක් තියෙනවා දවසක් බෝදධෂත්වයෙන්න් වහන්සේ මුහුද පීනනවා එක රාජ්‍යයකට ගිහිල්ලා මුදල් හම්බ කරන්න තමන්ගේ අම්ම අවපෝෂණය කරන්න මේ මුහද පීනනවා මේ බෝධෂත්වයෙන්න් වහන්සේ එවෙලාවේ කලා කෙල දිවියංගනාවක් මේක දකිනවා දැකල ඇවිල් අහනවා කොහෙද මේ යන්නේ මේ රාජ්‍යයට යනව මට ධනය හම්බ කරගන්න. හිති ඒවෙලාවේ මනිම කලා දිවියංගනාව කියනවා කොච්චරු දුරපී නන්නද මොහොද කවද වෙනකම් පීනන්නද ඕහ මොහොද පීනල කවදාවක් ඔබට යන්න බෑ ඉේ වෙලාවේ බෝධසත්වන් වහන්සේ කියනවර දිියංගනාවට ඔබට හිතෙන්න්න පුළන් මේ මහම හොද ගොඩාක් විශාලයි කියලා හැබැයි මේ මහමුොහොද විශාලත්වයට වඩා මගේ සිතුවිල්ල විශාල ට වඩා මගේ හිතේ තියන සිත ඊට වඩා විශාල මගේ අරමුණ ඊට වඩා විශායි මේ මහමුොහොද තියෙන දියබිදක් වගේ මගේ සිතේ තියෙන සිතුවිල්ලි මේ මහමමුහොදත්ක ගත්තම දැඩි වීරයකි නෙක් දේ කරලා තියෙන මම කිව්වේ බෝධිසත්‍යයන් වහන්සේ දැඩි වීරියකින් තමයි සංසාරය කරපු පින්කම් කරලා තියෙන්නේ. කිසිම කෙනෙක් කමුුවෙක් තමන් කරපු පින්කම් අතර කරල නෑ දැඩ්ඩිව සමාධන් වෙලා කරලා තියෙනවා මෙන්න මේ විදියට සාරාසංකය කල්ප ලක්ෂයක් පුරාවට පින්කංකරපුලි සාහ තමයි උන්වහන්සේට අරවගේ පාදයක් ලැබුණේ ඉළඟට තව එකක් ලැබෙනවා උන්වහන්සේට පාද තල චක්‍ර ලාංචනය කියලා එකයන්නේ මේ පාදේ යටිපතුලේ තියෙනව පින් තුනි කරත්තරෝධයක් වගේ අපි දැන් අද කාලෙ කතා කරන ධර්ම චක්‍රය වගේ තිවා ධර්මචක්‍රය තියෙනවගේ අර දාහයක තියෙනවා එක්තියන්නේ සක්විති රජතුමාන්ට ලැබෙන චක්‍රායුදේ රෝපයක් තමයි උන්වහන්සේගේ යටිපතුල සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂණය ලබන්න උන්වහන්සේ සංසාරය කරපු පින්කන් තමයි දස දාන වස්තුවම පින් නතුන උන්වහන්සේ කරලා තියෙනවා මිනිස්සු තුළ යක්ෂයන්ගෙන් ඇතිවෙන බය නැති කරලා තියෙනවා සරපයන්ගෙන් ඇතිවන බය නැති කරලා තියෙනවා එවගේම තමයි රජවරු සොරුන්ගෙන් ආද ඇතිවන බය මිනිස්සුන්ගෙළඟ නැති කර තියෙනවා. මේ බය දෙක නැති කරලා බෝධිසත්‍යයෝ ඒ පිරිසට දසදාන වස්තුවම දීල තියෙනවා. කොහොමද දීල තියෙන්නේ. මේ එක් කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි. හැම කෙනෙකොටම දන්දීල තියෙනවා. සකසල දන්දීල තියෙනවා. බෝධිසත්‍යයන් වහන්සේ කර පු පින්කන්්ටික ගත්තු තිෙම්පින් තුන උන්වහන්සේට තියෙනවා. සතපු්්‍ය ලක්ෂණය කියල ගුණය ලක්ෂණයා සතපු්ඥ ලක්ෂණය කියල කියන්නේ අපි හිතමු මේ ලෝකයේ සියලු දන් අපිගේ දෙනේවාසාංගික දාන් දෙන ඒවගේත්මත් දෙන ඒව තියෙනවන ඒ දෙන ඒවා දන් දෙනේවා එක්කනෙක් සීයක් දෙනවා රෙට හිතමුණ මම සාංගික දාන සීයක් දෙනවා මෙතනින තව කවුරුහරරි සාංගිකදාන සීයක් දෙනවා අපි දෙන්නක්ගෙම සාංගිකදාන දෙක එකට එකතු කළො දෙසීයක් වෙනවා දහ දෙනෙක් ඔොයි විදියට දුන්න සාංගිකදාන දාහක් වෙනවන. අපි එතු මේ ලෝකයේ කෝටි හත්සීයක් මිනිස්සුවින්වා කෝටි හත් සය දෙ එක්කෙනෙක්සාංගිකදාාන සියගාන කෝටි හත්සිය දෙනාම සාංගිකදාාන සීය සය දෙෙනවා කෝටි හත් සිය දෙනාමසාංගිකදාාන සීය සය දෙනවා පිහතුනී ඔය කෝටි හත්සීයම දෙනා සය සය දෙනෙ එකට එකතු කළොතින්. ඔ හිතන්න මොනතරම් සංගික දාන ොඩක් එකට එකතු වෙයිද පිතුනි අපේ බුදුරජාණන් වහන්ේ බෝධිසත්වරෙ හැට කොච්ර දන්දිල තියෙනව දන්නවද ඔන්න ඔය කෝටි හත්සිය දෙනාමුදුන්නු දානය එක ගොඩකට ගොඩ ගැහවොත් ඒ ගොඩ වගේ සියගුණයක් දන්දිල තිෙනවා හැ මෙහිදී සමාවක්කිල්ලගෙන මම නැවතත් ෝක කියනවා. මං ඔයයි කිවේ ධර්මීතින් උපමාවන නෙවෙයි. ධර්මීතින් උපමාව ඇත්තුොන්ට තේරෙන එකක් නැකිල් හිතල තම මං ඕක කිව්ේ. ධර්මීතියෙන් උපමාව කියනවනන් අනන්තේසු පණ චක්කවාලේසු සබ්බේ සත්තා ඒකඒක කම්මං සතක්කත්තුම් කරියු. අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්්‍යයෝ එක්කෙනෙක් සාංගිකදාන සීය බැගින් දුන්නොත්. ඒ අනන්ත සත්්‍යයම්ම සීය සීය දුන්නු ඒවා එක ගොඩකට ගොඩ ගැහුවෝත් පිහතුන ඒ ගොඩ වගේ සියගුණයක් අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වරේ කැටියට සංගිකදාන දීල තියෙනවා අෞද්ගලිකදාන දීල තියෙනවා. මිනිසුන්ට ගෙවල් හදලදීල තියෙනවා මිනිසුන්ට වස්තර දීල තියනවා මිනිසුන්ට යානවාහන දීල තියෙනවා මිනිසුන්ට අෞෂද දීල තියෙනවා උන්වහන්සේ කර පොපින් කම්පිින් තුරි කවදාවක් සීමා කරන්නවත් අපිට පුළුවන්කමක් නේ දැන් එතකොට මංග ඔබටර කලින් උපමාවක් හදලකිව්වේ මේ උපමාවත් තේරෙන එකක් නෑ කෙල හිතලා මොකද අපට ඇත්තරම තේරුම් ගන්න බෑ අනන්ත සක්කලොවල් අපි දන්නේෙත් නෑ ඒ අනන්ත සක්කොලවල්ලින්න සත්තුය අපි දන්නෙත් නෑ. නිකන් හිතන්න මේ භූමියේම පින්වතුන කූමිගත්තොත් කොච්චරන්නවාද. මේ මහපොලොව අප ඉන්න භූමීන කූම්ි ප්‍රමාණිවත් අපට ගණන් කරගන්න බෑ. එතුොර හිතන් මොනතරම් පින්කං ගොඩක් අපේ බුදුරජාණන් වහන්සේ. බෝධිසත්වරේ කැටියට මේ සංසාරය කරලා තියෙනවද එවැනි පංකම් කරපු උත්තමයන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියල කියන්නේ එතට කවුරු හරි කෙනෙක් ඔය බුදුහාමුදුරෝ පිළිබඳව හිතුවත් සිතුවත් පින්වතුනි ඒ කෙනාට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා සුදත්ත සූත්‍රරකය කන සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතංක්ඥා සහස්සානි ආමුක මනිකුන්්ඩලා ඒකස්ස පදවීති හාරස්ස කලංනාගස සෝලසින්. ඇත්තු දහසක් අශ්ුවයෙන් දහසක් අශ්වුවයිෙන් වැැඳි කරත්ත දහසක් වගේම කණ්්‍යාවයන් දහසක් පතු ලබනකට වඩා බුදුරජාණන් වහන්සේ නමක් දැකීමට එක පාදයක් තබන එපාදයන් දෙක අතර තිබෙන දුර දහසයෙන් වැඩි කරොත් ඒක එකක් තරන්වත් පින්හතුනි අර කියන දනය වටින් හැල. මේ ලෝකයේ වටිනාම දේවල් හතරක් ගැන තම ඇර කතා කළේ. ඒ තරම් වටින දේවල් හතර පිහතුනි දාසය දාසින් වැඩි කරාම. එකයනේ දාසය දාසය වතාවක් වැඩිවෙෙන්ඩෝන. තු ඒ පාදයන් දෙක අතර තිබෙන දුර ඒ විදියට වැඩි කරාම ඒකෙන් එකක් තරංවත් අරතරම් මහාදනයක් වටිනිනෑලු. ත්‍ර හිතන්න බුදුකෙනෙක් බලන්න යන්න පියවරක් තබන එක මොනතරම් ශ්‍රේෂ්ඨද. බුදුරජාණන් වහන්සේ නමක් ගැන සිතනකොට මොනතරම් පින් සිද්ධ වෙනවද. අප්‍රමාණ පින්කං කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබ හිතන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිතනකොට දැන් අපිට බුදුහාමුදුරෝ වෙනුවෙන් තියෙන මේ ධාතුන් වහන්සේ නමක් ගැන හිතුවත් අප්‍රමාණ පින් කරගන්නපුොළුවන් දෙ අර විමානවත්තු පාලී සඳහන්ුවෙන් පීත විමාන කතාවේ ඕකන සිද්ධ වෙන්නේ එක්තරා දුප්පත් කාන්තාවක් වැටකොළු මල් ටිකක් කරගෙන වැටකොළුමල් හතරක් කරගෙන චෛත්‍ය වදින් යනවා. අජාසත්ත රයිතුම හදපු. යනකොට යනගමන් වාහන එක හැපිලා මරණයට පත්වෙනවා. ගිහිල උපදිනෙ දිවිලෝකයේ. බුදුහාමුදරෝ ගැන හිතාගෙන මැරුණු නිසා ඉපුදුනේදීවිලෝකයේ. බලන බුදු කෙනෙක් ගැන හිතුවත් අප්‍රමාණ පංකරගන්න පුළුවන් මේ ලෝක සත්‍යයන්ට ඇයි. ඒ තරම් අප්‍රමාණ ගුණයක් උන්වහන්සේ ළඟ තියන නිසා ැ එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ දමක් ගැන හිතනොට ඔය තරම් පින් කරගන්න පුළුවන්න්නම් ඔය තරම් අප්‍රමාණ කුසල් කරගන්න පුළුවන්න්නම් පිතුන ඒ බුදුරජාණන් වහන්සේ ගෙන වැරදි සිතක් පිහිටුවා ගත්තොත් රම් විපාකයක් සිද්ධ වීද. සංසාර පිංවතුන කල්පගානක් ගිහිල්ලවත් ගෙවාගෙන නිම කරන්න බැරි මහාදරුණු අකුසල කර්මයක්ත් තමයි බුදුකිෙනෙක් පිළිබඳව වැරදි සිතක් ඇති කරගත්තත් පංහොතුන කරගන්න පාපකර්මීය. පිඟතුරි පෙරහිටිය ජෝතික කියල සිටුවරේ. මේ ජෝතික සිටුවරයා? කාලේ හිටිය බුදුරජාණන් වහන්සේට මැනික්වලින් කුටියක් හදල පූජාවක් කරා එ පූජාව කරේ මැනික් කවලින් හදලා ජෝතික සිටුවරයා මේ මැනික්වලින් පූජාවක් හදලා කුටියක් හදල පූජා කරන කොට ජෝතික සිටුවර තවත් පින්කමක් කලා අතර ඒ තමයි නගරීන නගරවෙසින්ට ආරාධනාවක් කලා අද බුදු හාමුදුරුවන්ගේ බනාහන්න කවුරු හරි කෙනෙක් මිතන්ටාවොත් දුප්පත් කෙනෙක් කාවොතින් මැණෙක් අහුරු දෙකක් දෙනවා පොහොසත් කෙනෙක් කාවති මැනිෙක් අහුරක් දෙනවා එතොට පින්වතුන මිනිස්සු විශාල පිරිසක් එදාාව එක අද කාල අපි කතා වෙනවනේ මේ කාල බුදු හාමුදුරු හිටියයන මේ මිනිස්සු මීට වඩා බනාහාවි මීට වඩා මිනිසුමේ ධර්මමාර්ගය යාවි පින් තුනි ඒක වැරදි මතියක් කෙනෙක මේකෙ ඔප්පු වෙනවා බුදු කෙනෙක් වැඩහිටපු කාලෙත් මිනිසුන්ට බනස්සවල තිනෙ කොහොමද මැණෙක් දීලා තිය අදත් පින් ඔතුනි කාටහර කෙනෙක් ොට පිහිතමු ධනය තියනෙ කෙනෙක් කිවතින් මේ ස්ථානයට බණහන්නාවවතින් ඒ එන එක්කෙනෙකොට රුපියල් පන්දාහත් දෙනව කියලා. ලක්ෂගානකමැනි එකක් නෙවෙේ එක පන්දාහක් දෙනවයි කියල හිතුව කොච්චර පිරිසක් පින්වතුති බණහන්න ද. විශාල පිරිසක්ෙන බනහන්න. එතකොට පින්වතුන මම සිහිපත් කළේ මේ ජෝතික සිටුවරයා දපු බුදු කුටේ පිළිගන බදු හාමුදුරුව වැඩිය නමුත් කොටිය ඇතුල්ට වැඩම කළේ නෑ. එතන වැඩසිටිය ශ්‍රාවකයන් වහන්සේ නමක් කැවිල්ලර සිටුවරයට කියනවා සිටුවහැලබෙලට පත්වන බුදු හාමුදුරයි කුටය පිළිගන්න නැති කියලා. සිටුවරයට කියනවා සිටතුමනි මේ ස්ථානයේ තියෙන එක මැනිිකක්වත් බුදුරජාණන් වහන්සේ රකිනවා කියලා හිතන්නපාකිවවා. ඇයි දැන් ඔතනටන ඔක්කෝමය පින් ඔතුන සෝවාන් සකුරදාගාමී අනාගාමී අරහත් වනු අයද. මේ ජෝතික සිටුවරය කියන මාර්ගපඵල ලබ පගෙනෙද. ඔතනටන කවුරු හරිකිනෙ තමන්ට දෙනමණක් ප්‍රමාණයට වඩා වැඩිපුර මනිික්්ටිකක් ගත්තෝ. දසාමාන්‍යයෙන් අද කාලය වුණත් අපි දැකල තියෙනවා ඔය විවිධ කරදරයන් වලට පත්වනයෙන් පස්සෙද අපේ සැදැහැවත් පිරිස තමන්ගේ ධනයෙන් යම් යම් ආකාරයකට බාන්් එකතු කරගෙන ඒ ආපදාවන්ට තත්යන්ලට පත්ච්ච මිනිස්සු වෙනුව ගීල බෙදෙනවා එතකොට පින්හතුනි ඒ මිනිස්සු එතනදී යම් වංචාවක් බොරුවක් කලො අර බඩු බෙදෙන කෙනාට ඇතිවෙන්නේ සතුටද දුකක්ද තමන්ට දුකක් ඇැතිවුණ මේ වගේ මිනිසු ටිකටරද මම් මේ වගේ දයක් කළේ එතකොට පංවතුනි මේ ජෝතික සිටුවරයාටත් ඔන්න ඔය විදිහට වැරදි සිතක් ඇතිවුුණොත් මේ වෙලාවේ මොනො වගේද අර කවරු හරි කෙනෙ දෙනමැනික් ප්‍රමාණයට වඩා වැඩිපුර මැනිික්ටික කරගෙන ඒක මේ ජෝතික සිටුවරය දැනගත් ොත් ජෝතික සිටුවරයට මෙහිම හිතුනොතින් අනේ මම මේ තරම්පින් කමක් කලා මම මේ වගේ මහා දෙයක් කලා බුදු හාමුදුරුවන්ගේ බලය මේ වගේ ඒ තරම් මහා බලසම්පන්න බුදුරජාණන් වහන්සේට ඇයි මගේ මැනිික්්ටි කර කළ දෙන්න බැරිවනේ කර හිතුුවතින් තාම මේ හිතලනෑ එහෙම සිතුුවොත් අරතරම් මහාපින්කමක් කරපු මේ ජෝතික සිටුවරයා ඒ සිතුවිල්ලෙන්ම මරණයට පත්වෙලා අවිචි මහා නිීරයට යනව. හොඳ කතාවක් මේ කතාව මොකද අරතරම් මහාපින්කමක් කරපු මේ සිතවරයාගේ සිතුවිල්ලගත් තම සාමාන්‍ය සිතුවිල්ල හැබැයි බරපතලකම බලන් අවිීචීයට යන්න තරම් බරපත ලකුසල කර්මයක් එහනම් බුදුරජාණන් වහන්සේ නමක් ගැන වැරදිට හිතුවත් ඒකත් මහාදරුණු අකුසල කර්මයක් බුදුහාමුදුරෝ ගැන සද්ධහාවෙන් යම් කිසි කෙනෙක් සිතක් පහළ කර ගත්තුත්ඒ පහළ කරගත්ත සිතුවිල්ලම යහපත් සිතුවිල්ලක්. මහාපින් වැඩන සිතුවිල්ලා. මං ඔබට මේ සිහිපත් කළේ. මේ වර්තමානය පින්තනි බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේට නිගහ කරන්න. උන්වහන්සේගේ ධර්මයට නිගා කරන්න උන්වහන්සගේ මෙ සාාසනයට අවමංකරන්න ශාසනයේ පිරිහවන්න විවිධ විවිධවේෂයන් උොස්සේ මේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් විවිධ විධ කණ්ඩායම් වැඩ කරනවා. සමහර වෙලාවට ශ්‍රමණවේසිංගෙනවා. සමහර වෙලාවට උගත්වේශයෙන්ගෙනවා සමහර වෙලාවට බෞද්ධ වේෂයෙන්ගෙනවා. හැමදිනාගේ එක මරමුණයි තියෙන්නේ විධ විධ පැතිවලින් ආවත් මේ ශාසනය විනාස කරන්න බුදුරජාණන් වහන්සේගිමේ දහම විනාස කරන්නයි ඔවුන් හැම කෙනාගේම අරමුණ වෙලා තියෙන්නේ. පිඟතුන ම මේ වෙලාවේ එක සිංහනාදයක් කරනවා. ම බයිනැතුෝ මේක කියනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය තියෙනකං. උන්වහන්සේගේ මේ ධර්මයට අල්ප මාත්‍රහානියක් කරන්න මේ ලෝකයේ පින් ඔතුනේ මහා ප්‍රක්්මයටවත් පොළුවන්කමක් නෑ මාරයටවත් පොළුවන්කමක් නෑ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානය පින් ඔතුන ඊට වඩා ප්‍රබලයි හැබැ කනගාටෙන් එක දෙයක් කියන්න තියෙනවා උන්වහන්සේගේ මේ ආගම විනාස කරෙන්නේ කෙනෙකුට බැරිවුනාට හැබැයි ඔය විනාස කරන අය විනාස වෙලා යනවා. ඒක නතර කරන්න පින් ඔතුනි කාටවත් පුලුවන් කමක් නේ. ඒ පිරිස විතරයි පින්තුන විනාස වෙලා යන්නේ. දවදත් හාමුදරුව පින් තුනි අවිීචයටගේ සිල් කඩාගරණ. දේවදත්ත හාමුදුරුව අවිීචයට ගිය බුදුරජාණන් වහන්සේට අභියෝග කරපු නිසා. උන්වහන්සේගේ ධර්මයට අභියෝග කරපු නිසා අද දේවදත්තා හාමුදුරුව කොහෙදන්නේ. අවිචි මහන් නිරේ උන්වහන්සේ වෙනුවම කුටියක් හැදිලා තියෙනවා. එ කුටිය ස්භාවේ ධර්මය විස්තර කරනවා ශරීරයෙන් නිකට ළඟට එනක යකඩ කොට්ටියකින් වෙහිලා හිසෙත් නලලළඟට එනකං යකඩ කුට්ටියකින් වැැහිලා. අත්දක දෙපැත්තට දිගහරගෙන ඉන්නවා. අදදකෙත් පින් ඔතුනි මැනික් කටුවළඟටනකක් යකඩ කුට්ටියකින් වෙහිලා. පාදයන් වලත් ගොප්පැටියළඟටෙනකං යකඩ කොට්ටියකින් වෙහිලා. දවදත් හාමුදුරුක් කර පකුසල කරමි බරපතලකම කොච්චර කියනවනම්. හිස පැත්තිෙන් ගිනි ජාලාවක් කෙනවා. පාදීන් මතුවෙන්නේ. පාදීන් ගිනි ජාලාවක් කෙනවා හිසින් මතුවෙන්නේ. දකුණු අත පැත්තෙන් ගිනි ජාලාවක් කෙනවා වම් මතින් මතුවෙන්නේ වම්මත පැත්තෙන් ගිනි ජාලාවක්ෙනවා දකුණුුවත පැත්තෙන් මතුවෙන්නේ. මේ වගේ එකවරක් දෙවරක් තුන්වරක් හතර වරක් නං ඉවසහරි පුොළුවන් දේවදත් හාමුදුරු ඔයි විදියටට කොච්චර කාලයක්තිෙන් අේචිඉන්නවද දන්වද අන්තර්කල්ප පනස් සතරක් පින් ගොතුන ඉන්නවා එක අන්තර්කල්පයක් කියන්නේ අපේ ව්‍යවාහාරවර්ෂවලින් ගනන් හදල කියනවනං එක අන්තර්කල්පෙක් පංවොතුනි මනුස්සවර්ෂගාන අසූහය ලක්ෂ හතලිස්දාහකිනි ලක්කම වැඩි කරන්න ඕන එකයි බෙන්දුව එකසිය හතලිහකිනි ලක්කම අසූහාය ලක්ෂ හතලිස් දහකිින් ඉලක්කම ලියලා වැඩිකිරීමේ ලකුණ දාලා අංක එකලියලා බින්දු එකසිය හතලිහක් ලියන් එකයි දෙකයි තුනයි හතරයි පහයි කියල බිදු එකසිය හතලිියයක් ලියන්න. අන්නේ ඉලක්කමෙන් අර ඉලක්කම වැඩිකරාම යම් කිසි උත්තරයක් ලැබෙනවන ඔය උත්තරේ තමයි එක අන්තර්කල්පයක තිෙන මනුස්වර්ෂගාන. එතකොට එකක් කොහොමනං ේවදත්ත හාමුදුරුව ඔය වගේ කියයක් ඉන්නවද. පනස් සතර. එනම් ඒ ආපොත්තරේ වැඩි කරන්න ඕන පනස් සතරෙන් එතකොට තමයි දේවදත්ත හාමුදුරෝ අවිචි මහ නිරී ඔයි විදිට පැසෙන දවස අවසංවෙන්න කොච්චර වර්ෂගානක් යනවාදකළ හොයා ගන්න පුලුවන් කමක් ලෙවෙන්නේ. බලන්න දේවදත්ත හාමුදුරුව අදොයි නිරේ දුක්වින් දෙෙනනකොට දැනගෙන හිටිය අනං. අේ මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ විදිර හිතනකොට මේ වගේ දරුණු විපා කළබෙනව කියලා කවදාවතුන් වහන්සේ කරන එකත්න්නේ. නමුත් අදවුන් වහන්සේයි කියන තැන දුක් විදිෙනවා. ඒවගේ තමයි අදකාලෙත් බුදුරජාණන් වහන්සේට නිගාාවෙන විදිට යම් යම් කලා නිර්මාණ එළි දක්වනවා. සමාජයේ උගත්යයි කෙළෙ හිතන ප්‍රඥාවෙන් හීනවෙච්ච සසර පිළිබඳ බයක් ඇතිකරගන්න තරම් ඥානයක්වත් නැති අඥ්ඥාන පිරිස්මේ ලංකාවේ ඉඳගෙන යම් යම් නිර්මාණ කරන අපට අහන්න ලැබෙනවා. නාට්‍ය හදනවා ද්‍රන්ත නිර්මාණය කරනවා. මං ඔබට කිව මේ හැමකිනාකේම අරමුණත් තියෙන්නේ බුදු දහම විනාස කරන කියලා. ඒක පින්ංවතුනේ සත්‍යයක් වෙන්නේ ඔබ හිතන්න නිකම් මෙහෙම? ඔය කවුරුවත් පින්වතුනි මේ. ඉස්ලාම් ආගමේ තියෙන වචන යොදලා ඉස්ලාම් ආගමට තියන යම් යම් සංකල් පරගෙන පින්වතුන ගන්ත නිර්මාණය කරයිද. . එවැනි නම් භාවිතා කරලා පින්වතුන නාට්‍ය නිර්මාණය කරයිද. ඉස්ලා ආගමට විරුද්ධව. . කතෝලිකාගමට විරුද්ධව එහම කරන්නේ. එනම් මේ ැ කණ්ඩායමකම අරමුණක් වෙලාතිනව මොකක්ද. මේ රටින් බුදුදහම විනාස කරවට. දැන් එවැනි දේවල් කරනකොට ලංකාවීන මිනිස්සුපි මිනිසුන්ට පිහතුනි වැරදි අවබෝධයක් සමාජයට යනවා. ඊළඟට, මේ රටේ මේ බුදුදහම භාරගන්න ඉන්න පරුණ පරම්පරාවට බුදුදහම විහිළුවක් බවට පත්වෙනවා. පිඟතුනී මඔබට මේ සිහිපත් කරේ එකම දෙයයි. ඔබ කරගන්න අකුසල කර්ම ඔබටම තමයි සංසාරයට විපත්තියක් කැටියට උරුම වෙන්නේ. එනිසා. එනි අකුසල කරම කව දාවත් තමන් කරන්න එපා. තමන්ට යම්මාකාරයකට ප්‍රසිද්ධත්යක් ලබා ගැනීම තමන්ට යම් ආකාරට සමාජයේ තැනක් ගන්න ඕනේ කිලිහිතල එමනැත්තන් දේශපාලනක තරහකට හෝ යම්යම්ි පිළිබඳ වැති කරගන්න අමනාපකම්මත තමන්ගේ සංසාරය අඳුරු කරගන්න නං එපා. එවැනි පිරිස්වලට ගුරුවරු පවා ඉන්නවා අපි දැකල තියෙනවා. එක් ගුරුවරුත් පින් ඔතුන ගොඩක් කලාවට උපදෙස් දෙන්නෙ පින් තුන වැරදිී උපදෙස්මයි. මටේ ගුරුවරය දැක්කමත් මතක් ඕොනේ ඇත්තටම එදා අහිංසක නම් කුමාරයෙක් අංගුලි මාල කෙනෙක් බවට පත්කරත් පින් ඔතුනි ඔවැනි ගුුවරුමයි. එවැනි ගුරුවරුගේ ලඟට ගිහිල්ල ඕවුන් වැරදිී පි අනුගමනය කරන්න ලැබීමත් පින්හතුන හරි අවාසනාවක් ඔවුන්ට තියෙන. ඒත් තරුණ පිරිසගේ හදවත්තලට මනසට යහපත් සිතුවිල්ලක් දෙන්න බැරි තරම් අසාර්ථක වෙච්චි ගරුවර් පරිසක් බවට පත්වෙලව එතකොට පින්හතුන මං යාදම සිහිපත් කලේ බුදුරජාණන් වහන්සේට පින්හොතුනි කිසිදු ආකාරයකට අවනම්බුුවෙන විදිට වැරදිවෙන විදිට සිතුවිල්ලක්වත් බාවිතා කරන්න එපා. එකල බුද්ධගෞරේ කොච්චරද තිබුණද කියලා කියනවනං පතුන බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනකද කවුරුහර කෙනෙක් නික්මෙනවනං බුදුරජාණන් වහන්සේ නොපෙන තැනට එෙනකම්ම පින්තුනි පසු පසින් තම ඇවිල තියෙන්නේ. පසු පසට ඇවිල්ල තියෙන්නේ ඇයි එ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය නිසා. බුදු හාමුදුරුව පිළිබඳ වැරදියට හිතනකොට වෙන විපාකපින් උතුේ ධර්මය ඕන තරං උදාහරණ අපට මතුකරවන්න පොළුව නමුත් ම මේ කෙටියෙන් සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ ගැන සිතක් පහළ කරගත් ොත් අප්‍රමාණ පින් කරගන්න පොළුවන්කමක් ලැබෙනව වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැරදි සිතක් ඇති කරගත්තොත් ඒ විදිටම පින් උතුනි මහා භයාන කකුසල කර්ම කරගන්න ලැබෙනවා. හැබැයි නැවතත්මං කලින් කියපු කාරණාව සහිපත් කරමින්ම දේශන්‍ය අවසංකරනවා ඔයි කොයි විදිිය බලවේගාවත් ඔයිට වඩා බලවත් විදියට වෙල්ලා මේ ධර්මය විනාස කරන්නවත් අතීතයේ සිදුවෙච්ච දේවලොයි. වර්තමානයේ වෙනදේවලින් ඔක්කොම ගැන හිතල මට කියන්න බොලංික දෙයි. අතීතයත් ඔයි වගේ මේ ධර්මය විනාස කරන්න විශාල පිරිසක් වැඩ කලා. සමහර වෙලාවට ඔවුන්ගේ අරමුණු ඉටුකරගන්න තැනට මෙන්නාවා. නමුත්තුනේ අවසානේ ඔවුන් විනාස වෙලාගිය එක විතරයි. මේ ධර්මය අවුරුදු දෙදහස් පන්සේ ගන්නක් තාමපෙන් නොතුනේ පිරිසිදුව, නිර්මල්ලව පැවිතිලා තියෙනවා මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සි අධිෂ්ඨානය නිසා. උරුවන්වල සෑ සමහර චායාරූප පි පැරණි චායාරූප දැකළ තියෙනවා. බලනි පිහිුතනේ චායාරූප සමහරයව තියෙනවා රුවන්වල සෑ කඩාගෙන බොහෝම පරිහානියට පත්වෙච්ච කාල හැබැයි නවතත් පින් තුන ගොඩන ෙගල තියනවා. මංගේක ඇසිහි පත් කළේ බුදු දහම විනාස කරන්න කාටවත් බෑ වෙන්නේඒ විනාස කරන මිනිස්සු විනාසවෙලා අවිචි මහා නිරියන් වල ගිහිල්ලා දැඩි දුක්විපාකවලට ඔරුමකම් කියන එක. එනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහා ශ්‍රද්ධහාවක් ඇතිකර ගන්ට. මොක දර එක තැනක සඳහන් වෙනමන අරක්තරා සිටුවරෙක් බල්ල එක්ුණා බල්ලෙක්ුුණෙන් පසිදි බුදුහාමුදුරුව වඩිනකොට ඒ බ බුදු හාමුදුරට බිරුවාඒ බොරෝපපු බල්ලට මොකදුණේ මරණයට පත්වෙලා ගිහිල්ලි පුදුනි අවිච්චේ බුදුරජාණන් වහන්සේට බොරෝපු බල්ල පවා ගෙහිල්ලි පුදුුණි අවි්ච තිරිසන් ගත සතාට එහෙමනම් මේ යම් ඥානයක් තියෙන සිහයක් තියෙන මනිස්සුරන දේවල් වලින් කොයි තරම් අකුසල කරම ඔවුන් කරගනීද. එමනං බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධහාවෙන් කටයුතු කරන්න. උන්වහන්සේට විරුද්ධව වැරදි සිතක්වත් ඇතිරගන්නනුත් සහරන්න එපා නිරන්තරේීමම බුද්ධ ගෞරු ඇතියාගැෙන කටයුතු කරන්න ඔබට ඒ කාන්තවශයෙන්ම මේ සසරෙන්නික් මේ මේ මාර්ගෙට යන්න පොළවා. එමනං අප අද දේශනාව නිමාවට පත් කරනවා. දේ න තු බලද පුුණ ධරමියන්ගේ ලින්, අපි පින්ං න ෝධන් කරන ම යිකක්ත්ේ දරන බිගුණ සේකරH ್ರේමත ෙරි ාත් අම්ම ඇතුළ පින්ංවතුන්ට. රತ ොಡಿ ක් තු වන්ගේ ොස්ව ව පන්දිර නිමි රගෙන පතුුවන් ශිරවාද කරන්නට. එවාගේම සාಾන්ත කොඩදදුවක් පියා සනීතා චාන්දනී ෑනියන්, රනිල් ගුණ සේකර මාම, ශ්‍රීමමා දසනායක නැන් ඇතුළ. පින් උතුන්ට තාශිරවාදී කරන්නට බලාපොරොත්තු වෙනවා එමනං ඒආදරනය පුතුුවට මිපින් බලින් නිදුක් නීරෝගේ සුවේ ලැබේවා. ඒ දරුවාගේ අධ්‍යාපන කටුතු සර ප්‍රකාරෙන් සාර්ථක වේවා. එවාගේම ඒ ඥාතීන් දෙමෝපියන් ඒ ආච්චසිය ඇතුළ හැමදිනාටම මිපින් බලින් නිදුක් නීරෝගේ සුවයේ ලැබෙහිවා. මේ කරගත්තා උදාර පින් කමයානු භාවින් ධර්මස්ශ්‍රවනය කරපු ඔබ හැමදිනාටමක් නිදුක් නීරෝගේ සවයේ ලබේවා. අවසානය කරගත්තා වූ උදාර පින්කමි ආනුභාාවෙන්. ඔබ පැහැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධරමිය කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් ලැබේවායි සාධෝසාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරග්ඩ. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද් දෙකා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්టചබുම්මට්టා දේවානාග මහිද್ධිකා පഞන්ත අனுමෝதிಿತවා ಚරಂරಕන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්టාಚබുම්මට්ట දේවානාග මහිද್ಧකා පුഞන්ත අனுුමෝதிಿತವ ಚරಂරಕන්තුು සම්මා සම්බුද්ධ සාාවකං.